තරේ වතුර. එකමත්තක කාලෙක ගමෙන් ඈතට වෙන්න දක්ෂ නිර්මාණකරුවන් දෙන්නෙක් ජීවත් වුණා, ජේම්ස් සහ ඇලෙක්ස් කියලා. එයාලා හුඟක් හොඳ යාළුවෝ වගේම මැටි භාණ්ඩ වලින් මිදිලා වෙනත් භාණ්ඩ හදන්න කැමති අය. ඒගොල්ලෝ හැදුවා සෙල්ලම් බඩු, හට්ටි මුට්ටි, හැඳි ගෑරුකු වගේම තවත් බොහෝ දේවල්. කොහොම වුණත් ඒක පුංචි ගමක්. ඒ නිසා ජේම්ස්ට සහ ඇලෙක්ස්ට එයාලගේ වැඩවලින් සල්ලි හම්බුනේ ටිකයි. මිනිස්සු ළඟ සල්ලි තිබුණේ නැහැ ඇති තරම් ගෙවන්න. ඒ ජේම්ස්වත් ඇලෙක්ස්වත් ඒ ගැන මුකුත්ම කිව්වේ නෑ. එයාලට ඇහෙන්නවත්. ජේම්ස්, එකපාර එක දෙයකට විතරක් අවධානය යොමු කරන්න. ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ශක්තිය. ඔයාට තේරුම් ගියාම එක වැඩකට ඔයාට යන වෙලාව, එතකොට ඔයාගේ ඊළඟ ගැණුම්කරුට ඔයාට හරි දිනයක් දෙන්න පුළුවන්, බඩු දෙන්න පුළුවන් වෙන. නෑ මම හොඳින්, මට මේක පුළුවන්. මට ඕනේ ගොඩක් බාණ්ඩ හදලා ගොඩක් හම්බ කරන්න. ඊයේ ඉතුරුන වැඩ ටික ඉවර වුණාම මම අද පටන් ගන්නවා අලුතෙන් කරන්න යන වැඩ ටික. මට තේරෙනවා ඔයා හිතන දේ යාළුවා. ඒත් ඔයාට ඒ දේවල් හරි වෙලාවට දෙන්න බැරි වුණොත් කොහොමද ඔයා හිතන දේවල් වෙන්නේ? මම ඔයාට පැහැදිලි කරන්නේ ඒකයි. මම හොඳින් ඇලෙක්ස්, දුක් වෙන්න එපා. ඇලෙක්ස් කියන්නේ අධිෂ්ඨානශීලී වගේම අවධානය යොමු කරන නිර්මාණ ශිල්පියෙක්. එයා මොකක් හරි වැඩක් බාරගත්තහම ඒක වෙලාවටම බාර දුන්නා. ඔහු එකපාරකට කළේ එක වැඩක් විතරයි. ඔහු කරන වැඩේට අවධානය යොමු කරන හින්දා හරි වෙලාවටම බහණ්ඩ දෙන්න ඔහුට හැකියාව ලැබුණා. ඒ ජේම්ස් එහෙම අවධානය යොමු කළේ නෑ. එයා කාටවත්ම බෑ කිව්වේ නෑ. ඒ නිසා එයාට වැඩ ගොඩ ගැහුණා. ඉතින් ඔහු එකපාර වැඩ කීපයක් කළ නිසා ඔහුට හරියට වෙලාවට බාණ්ඩ බාර දෙන්න බැරි වුණා. දවසක් සංචාරකයන් කීප දෙනෙක් ගමට ආවා. ශානියමයි, මේ අලියගේ පෙනුම නම් හරිම විශේෂයි. මේක කීයක් වෙනවද? ඒකේ ගාණ නම් රිදීකාසි දෙකක් වෙනවා. මොකක්? එච්චරද? ඔයාට හිතෙන්නේ නැද්ද මේ බඩුවට අය කරන ගාණ ගොඩක් අඩුයි කියලා? එහෙම තමයි අපි හැමෝගෙම අය කරන්නේ. මේ ගම්වැසියන්ට ලොකු ගෙවීමක් කරන්නත් බෑනේ. ඒ වගේම මං ගන්න මුදලට වැඩියෙන් ඔයාගෙන් ගන්නත් බෑ. මං කැමතියි ඔබේ අවංකකමට. ඒත් ඔබේ දක්ෂතාවයට නම් ඔබ මුදල් හොයන්නේ නෑ. දන්නවද, කාන්තාරෙන් එහා පැත්තේ ලොකු නගරයක් තියෙනවා. ඇයි ඉතින් ඔයාගේ බඩු එහෙට ගිහින් විකුණන්නේ නැත්තේ? එහෙ මිනිස්සු අනිවාර්යෙන්ම ඔයාගේ දක්ෂතාවයට ගොඩක් ගෙවාවි. ඔයාට ගොඩක් හම්බ කරන්න පුළුවන්. ඔවුන් එහෙම ගෙවයිද? අනිවාර්යෙන්ම මම ඒ ගැන හිතලා බලනවා. ස්තුතියි ඔයාට. ගෑනු ළමයා රිදීකාසි දෙකක් තියලා අලියව සල්ලිවලට ගත්තා. ඉතා රෑ ජේම්ස්, ඔයාට මහන්සි පාටයි. මම රෑවල් දෙකක් නිදාගත්තේ නෑ. මම මගේ වැඩ ඔක්කොම ඉවර කළා. දැන් නම් ඇඟට හරි සනීපයි. ඒක නම් හොඳයි. අහන්නකෝ, ඔයාට හිතෙන්නේ නැද්ද අපේ බාණ්ඩ ඔක්කොම නගරෙට අරන් ගියොත් හොඳයි කියලා? අපිට මේ ගොඩක් හම්බ කරන්නත් බෑ. වැඩ එහෙමත් ගොඩක් නෑනේ. වැඩ ගැන නම් මම එකඟයි. සමහර විට ඔයා හරි ඇති. ඒත් මේක ලොකු කාන්තාරයක්නේ. අපි කොහොමද ඒක හරහා යන්නේ? මම දවස් කීපයකට කලින් දැක්කා කාන්තාරය හරහා තවලම් යනවා. එතන ගොඩක් ඔටුයි කරත්තයි තිබුණා. ඉතින් හෙට මේ තවලන් ටික පිටත් වෙනවා. අපිට පුළුවන් ඔවුන් සමග කාන්තාරය හරහා යන්න. ඒක ඇත්ත. කාන්තාරෙන් එහා පැත්තේ ගොඩක් පොහොසත් මිනිස්සු ඉන්නවා කියලා මට අහන්න ලැබුණා. සමහර විට මට ලස්සන මනමාලියෙකුත් එහෙන් හොයාගෙන සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා කවුද දන්නේ? ඒක ඇත්ත. ඔයා විවේක ගන්න, හොඳට විවේක ගන්න. පහුගිය ටිකේ නැතිවෙච්ච නිින්ද ඔයාට අවශ්‍යයි. අපි හෙට උදෙන්ම තවලමත් එක්ක පිටත් වෙනවා. එදා රෑ ජේම්ස් සහ ඇලෙක්ස් හොඳට නිදාගත්තා. පහුවදා උදේම ඒගොල්ලන්ගේ කරත්තෙට බඩු, ආහාර වගේම වතුරත් පුරව ගත්තා. මේක හුඟක් දුර ගමනක් නිසා ඔවුන් ඊට සූදානම් වුණා. ගමන හොඳින් පටන් ගත්තා. ජේම්ස් සහ ඇලෙක්ස් ඔවුන්ගේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඔවුන් කතා කළා ගොඩාක් මුදල් හොයන්නේ කොහොමද, අලුත් දේවල් ඉගෙන ගන්නෙ කොහොමද කියලා වගේම බඩු සහ ආකෘති සූදානම් කරන්නේ කොහොමද කියලා. තවලම නැවතුනේ දවල් කෑම ගන්නකොට වගේම රාත්‍රී ආහාර ගන්නකොට. මේ විදිහට දවස් ගාණක් ගත වුණා. ඒත් වැඩි වෙන අවසර මෙයාලට දරාගන්න බැරි වුණා. මොකද මේ වෙන්නේ?
හැම වෙලාවෙම මේ රස්නේ තියෙනවද? මම හිතන්නේ මට වතුර ඕනේ. අපි වතුර ගොඩාක් ගෙනාවනේ. දැන් ඒවා ඉවර වෙන්න යන්නේ. මේ රස්නේ හින්දා හරිම අමාරුයි ගමන් කරන්න ජේම්ස්. ඒක ඇත්ත. ඒ වගේම අපේ වතුර ඉවර වෙනවනේ. ඔයාලා දැක්ක නේද? එයාලා වතුර පුරවගෙන අරන්ගේ මැටි කලවල. රස්නේ වැඩි වෙනකොට වතුර ඒ කලවලට ඉක්මනින්ම උරාගත්තා. අපි කොහොමද නොමැරි ජීවත් වෙන්නේ වතුර ඔක්කොම ඉවර වුණොත්? එහෙම අපිට තව දවස් දෙකක්වත් යයි නගරයට යන්න. මට අදහසක් ආවා. අපිට පුළුවන් පොළොව හාරලා වතුර හොයාගන්න. ඇත්තමයි. මට විශ්වාසයි අපි ගැඹුරටම පොළොව හැරුවොත් වතුර කොහෙන් හරි හම්බ වෙයි කියලා. ඒක හරි. අපි එක තැනක් තෝරගෙන හාරන්න පටන් ගමු. මිනිස්සු ඔටුව ටික ඔක්කොම එක තැනක නතර කළා. ඔයාට හිතෙනවද අපිට මෙතනින් වතුර හම්බ වෙයි කියලා? අපිට ඒක දැනගන්න හම්බ වෙන්නේ ගැඹුරටම හාරන්න පටන් ගත්තොත් විතරයි. ඔවුන් ලොකු වලක් හාරන්න පටන් ගත්තා. කාලය ගෙවිලා ගියා. ඒත් වතුර තියෙන බවට සලකුණක්වත් නැහැ. මම ඔයාට කිව්වනේ මේක වැඩක් නැති වැඩක් කියලා. කාන්තාරේ වතුර හොයන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒක අමාරුයි ජේම්ස්. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. අපි දිගට මේක කරන්න ඕනේ. හිමින් එයාලා මේ වල හාරන එක නතර වුණා. ඒ හැමෝටම හුඟක් මහන්සි හින්දා ඔවුන් ඔවුන්ගේ කරත්තවලට ගිහින් ටික වෙලාවක් විවේක ගත්තා. මම ටික වෙලාවකින් උදව්වට එන්නම්. හරිද? මට ටික වෙලාව විවේකයෙන් ඉන්න දෙන්නකෝ. අනේ ජේම්ස්, මට නම් දැන් හුඟක් මහන්සි. අපි ටික වෙලාවක් නැවතුවා නම් හරි නේද? ඔයා ගිහින් ටික වෙලාවක් විවේක ගන්න. මම එතකන් ටිකක් හාරන්නම්. ඇලෙක්ස් කරත්තයට ඇවිල්ලා ටික වෙලාවක් විවේක ගත්තා. ටිකකින් රස්නේ නිසයි මහන්සියටයි එයාව නින්දකට වැටුණා. ටික වෙලාවකින් ජේම්ස් ළඟට සංචාරකයෙක් ආවා. ඒ ඔයා හුඟ දුක් විඳිනවනේ. ඔයා දැන් එක දිගටම වැඩ කළානේ. ඒත් ඇත්තටම කියනවා නම් මට හිතෙනවා අපි කාලේ නාස්ති කරනවා කියලා. මොකද්ද ඔයා කියන්නේ? මම හිතන්නේ මෙතන වතුර තියෙනවා කියලා. මම දන්නවා තැනක්. අපිට අනිවාර්යයෙන් මෙතනින් වතුර හම්බ වෙනවා. ඇත්තට කොහෙද? සංචාරකයා ජේම්ස්ට තැන පෙන්නලා හාරන්න කියලා නැවත කරත්තයට ගිහින් විවේක ගත්තා. ජේම්ස් අඩි කීපයක් හැරුවත් වතුර නම් හම්බ වුණේ නැහැ. ටික වෙලාවකින් තවත් සංචාරකයෙක් ආවා. ඒ කවුද ඔයාට කිව්වේ ඔතන හාරන්න කියලා? මොකද ඔයාට පිස්සු ඇදිලද? ඔතනට ටිකක් එහායින් තැනක් තියෙනවා. අපිට හුඟක් ලේසියෙන්ම උල්පතක් හොයාගන්න පුළුවන්. ඒක ඇත්තද? ඇත්තටම කොහෙද තැන? ඒ විදිහටම ජේම්ස් එයාගේ සවලත් අරගෙන තවත් වලක් හාරන්න ගියා අඩි කීපයක් එහාට. නැවතත් එයා අඩි කීපයක් හාරනකොට තවත් සංචාරකයෙක් ඇවිල්ලා තව තැනක් පෙන්නුවා. එතන වතුර අනිවාර්යෙන්ම ඇති කියලා. පැය ගානක් ගත වුණා. පොළොව හැම තැනම දැන් වලවල් හැරිලා. ඒත් ඒකක්වත් වතුර එළියට එන තරම් නම් හාරලා තිබුණේ නැහැ. ඇලෙක්ස් නැගිට්ටා. ඔහුට හිතා ගන්න බැරි වුණා. ජේම්ස්, ඔයා මොකද මේ කරන්නේ? මම වතුර හොයන්න හැදුවේ. වතුර ඇති කියලා හිතන හැම තැනක්ම මට මේගොල්ල පෙන්නුවා. ඉතින් මම මේ පොළොවේ වලවල් ගොඩක් හැරුවා. ඒත් එක වතුර බිඳුවක්වත් හොයාගන්න බැරි වුණානේ. මේ ගැන තමයි මම දුක්ුණේ. ඔයාට දැම්වත් තේරුණාද ඔයා මේකට කොච්චර කාලයක් නාස්ති කළාද කියලා? ගිහින් ගණන් කරලා බලන්න වලවල් කීයක් තියෙනවද කියලා. ඒ වගේම කොච්චර ගැඹුරුද කියලා. ඔයාට පහසුවෙම වතුර හොයාගන්න තිබ්බා ඔයාගේ මහන්සිය එක තැනකට යදෙව්වා නම්. ඔයා එක එක්කෙනා කියන දේ අහන්නේ නැතුව හිටියනම් ඔයාගේ අවධානය නැති වෙන්නේ නැහැ. ඔයා හරි. මගේ අවධානය බිඳුනා. මට තිබ්බේ එක තැනක් විතරක් හාරන්න. ඇලෙක්ස් හැමෝටම කතා කරලා නැවතත් කලින් වලම හාරන්න පටන් ගත්තා. ඔවුන් එහෙම ටික වෙලාවක් හැරුවා. අන්තිමට ඔවුන්ට වතුර හම්බ වුණා. හරි! ඔයන්ට ස්තුති වේවා! හරි ගියා! හරි! හැමෝම වතුර බීලා එයාලගේ හිස් වුණ කලත් පුරව ගත්තා. දවස් දෙකකට පස්සේ තවලමට නගරයට යන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණ විදිහටම ජේම්ස්ට හා ඇලෙක්ස්ට එයාලගේ දක්ෂතාවයන්ට හරියන්න මුදල් හම්බ වුණා.
ප්‍රශංසාවට ලක් වුණා වගේම දක්ෂතාවයන් ඇගයුණා. ඒගොල්ලෝ ඉක්මනින්ම පොහොසත් වුණා. බාණ්ඩ හදන්න තවත් ශිල්පීන්ව අරගත්තා. ඒගොල්ලන්ගේ බාණ්ඩ තමන්ගේ රටේ වගේම වෙනත් රටවල්වල වෙළඳපොළවල්වලත් විකිණුණා. ජේම්ස් ඉගෙන ගත්තා වැදගත් පාඩමක්. මේ හැමදේම සිදු වුණේ මම ඉලක්කය නැති කරගත්තේ නැති නිසා වගේම එක වෙලාවක එක වැඩක් විතරක් කරපු නිසා.